pain order. ඇහෙනවද? දැනෙනවද? පෙනෙන, ඇහෙන, දැනෙන මිනිසුන්ගේ හෘද ස්පන්දනය නැවතිමින් තිබෙන කාලයක්. යලි හුස්ම වැටෙන්නට පණ ඇති කාලයක්. තඹුත්තේගම තිබුණා ඊගල් සිනමා ශාලා. තඹුත්තේගම ඊගම් සිනමා ශාලාවේ වී ගබඩාව. මාතර බෝඩ්ඩේ සිනමා ශාලාව. ෆුඩ් සිටිය. අම්බලන්තර සාලි චිත්‍රපට ශාලාව. පොලිසිය. අනික ටියුෂන් කඩේ. මම මේ පැති කීපයක් ගත්තා. එනිසා චිත්‍රපට කලාව වෙනුවට ඉදිරියට අවිලා තින්නේ කුමක්ද? පොලිසිය ඉදිරියට අවිලා තිබෙනවා. ටියුෂන් එක ඉදිරියට අවිලා තිබෙනවා. ෆුඩ් සිටිය ඉදිරියට අවිලා තිබෙනවා. චිත්‍රපට ශාලාව එහෙමී යනවා. එනිසා පවුලේ ඔක්කොම එකතු වෙලා චිත්‍රපටයක් බලන සංස්කෘතිය අද අපේ ගම්වල නැහැ. අතිශය කටුක නීරස ජීවන රිද්මයක් අපේ රටේ පුරවැසියන්ට උරුම වී තිබෙනවා. පාන්දර පහට විතර නැගිටිනවා, කෑම ටික හදනවා, දරුවෝ ටික ඉස්කෝලේ යවනවා, කෑම් පාර්සල් හදා ගන්නවා, වැඩට යනවා, ආයේ එනවා. එන ගමන් දරුවෝ අරගෙන එනවා. හත විතර වෙනවා ගෙදර එනකොට. ඇඟ පොඩ්ඩක් සෝදා ගන්නවා, කෑම ටික කනවා, පෑය භාගයක් විතර නාට්‍යයක් බලනවා, නිදා ගන්නවා. ආයේ පහ උදේ එම හැබැයි සාමාන්‍ය මිනිස්සුගේ ස්වභාවයක් තියෙනවා පුරුද්දට ඇබ්බැහි වෙලා තියෙනවා. මිනිස්සු මේ ජීවන රිද්මයට ඇබ්බැහි වෙලා තියෙනවා. දරුවියන් 1600 දූෂණ ලක් වෙන රුපියල් 25000ට වඩා වැඩි බොන් මංකොල්ල කෑම 4000ක් වසරකට සිද්ධ වෙන වාහන අනතුරු 30000ක් සිද්ධ වෙන දවසකට වාහන අනතුරු හේතු කොටගෙන 8 දිනක් මී යන රාජ්‍යයක් නිර්මාණය වීම අරුම පුදුම දෙයක් නෙවෙයි මේ සමාජයම. එනිසා අපි විශ්වාස කරන අපිට පැවරීති වෙන ප්‍රධානම කාර්ය මේ සමාජයේ යලි සුවපත් කළ යුතුයි. මේ සමාජයට යලි තෙතමනේ කැඳවාගෙන ආ යුතුයි. මේ සමාජයට යලි අධ්‍යාත්මය කැඳවාගෙන ආ යුතුයි. අන්න එම කාර්යයේදී මා හිතනවා කලාව සහ සංස්කෘතිය ශේස්ත්‍රයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා. කොයි දේශෙක සිට පුරජෙක් දෝ මොන කාලෙක හිට පුරජෙක් දෝ කොයි දේශෙක හිට පුරජෙක් දෝ මොන කාලෙක හිට පුරජෙක් දෝ එව මෙව වැඩි විස්තර දන්නේ නැතිවට මෙහෙම රජුන් කොයි දේශෙත් ඉන්නවාදට ඊයේ හිටිය අද ඉන්නවා හෙට ගැන කුමට රජුරුවෝ ඉනසන්න විහිලුකාරයෝ මිසවුතුමෝ සනසන්න විහිලුකාරයෝ රජුරුවෝ ඉනසන්න මේ රටේ මෙතෙක් බලයේ සිටි පක්ෂ දෙකෙන් එකක්වත් පුරවැසියන්ගේ සංස්කෘතික ජීවිතය වැදගත් කොට සැලකුවේ නැහැ. ඒ ආණ්ඩු සංස්කෘතික අමාත්‍යාංශයක් නමට පවත්වාගෙන ගියත් ඒක පවත්වාගෙන ගියේ හිඟන අමාත්‍යාංශයක් හැටියට. අපි දන්නවා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මෙතෙක් සංස්කෘතික ක්ෂේත්‍රය ගැන තිබුණු අවධානය කොයි වගේද කියලා. ඔබ අහලා ඇති. එක්තරා කැබිනට් මණ්ඩල සංශෝධනයකදී එක්තරා ආණ්ඩු හිතවාදී ප්‍රබලයෙක් කිව්වා අඩුම තරමින් මට සංස්කෘතික කැමැතිකමවත් නැද්ද කියලා. ඔබේ හඬ ඇහෙන, ඔබේ හද දැනෙන, දැනෙන ලෙස කියන, කියන ලෙස කරන මිනිසත්කම මෙතන. වේදනාගගේ ඉහළට පහළට කිලි දෙන්නේ කොහොමද ඔය විදිහට? ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කලාව හා සංස්කෘතිය ගැන එක් දින පාර්ලිමේන්තු විවාදයක්. Thank you.
නායකත්වයේ දායකත්වය මහා කේද වාචකයේ මැද දැක් මේ වෙනස සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි සාහිත්‍ය සංගීත කලා විහිණං ෂාත් ෂාත් පුච්ච විසාන හීනං තෘණම් න කාදං නපි ජීවමානං තත්පාග දේහං පරමං පශූණං කිය මේ තේරුම තමයි සාහිත්‍ය සංගීතය වැනි කලාවක් නොදන්නා මිනිසයා අන්තට්ටුවක් වලිගයක් නැති හරකෙක් වාගේය ඔහු තනකොළ නොකනවා පමණි ඒ තනකොළ නොකෑම තනකොළ කන හරකුන්ගේ වාසනාවක් කියලා. ජාතික රූපවාහිනිය මුලින් පටන් ගත්තේ රුපියල් 13500ක් එක එපිසෝඩ් එකකට ගෙවලා. ඒක ක්‍රමානුකූලව වැඩි වුණා. 16000 වුණා, 20000 වුණා, 50000 වුණා. 1992 වෙනකොට ජාතික රූපවාහිනිය ගෙවලා තියෙනවා සමහර නාට්‍යවල එක එපිසෝඩ් එක රුපියල් 175000ක්. 1996 දඬු වස්නාමානේ මිලදී ගන්නකොට රුපියල් 315000 එක එපිසෝඩ් එක වටිනාකම. හැබැයි අද වෙනකොට ය රුපියල් 80000ට ලක්ෂයට 120000ට බහැලා තිබෙනවා. මේක තමයි තිබෙන පරපතලම කාරණාව. එක එපිසෝඩ් එකකට ගෙවන ගාණ රුපියල් 80000ක් ලක්ෂයක් 120000ක් වුණාට පස්සේ කොහොමද නිර්මාණයක් කරගෙන යන්නේ? නිවැරදි දැක්ම හමුවන වැඩපිළිවෙලක ආරම්භම. කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති එලි දැක්ම. නව සංස්කෘතික මිනිසෙකු සොයා යන දිරිය ගමන ජාතික ජන බලවේගය ලංකාවට මාලිමාව සපයාවි. ඒ මාලිමාව සපයන තැනක අකුණු කුණාටු වලට මේ නෞකාව අසු නොවේවි. එතන කෙම් බිමක් හදාගත්තොත් ඒ කෙම් බිම තුල දියුණු සංස්කෘතික පුරවැසියෙක් විවිධ හඬවලට සවන් දෙන ජාතිය කුලය ආගම නොතකන ඒ අනුව එකිනෙකා වෙනස් කොට සලකන එබඳු මිනිසුන් එතන නොහිදී අනන්‍යතාවයට වෙනස හමුවන තැනක කලාකරුවන් ජන නියමුවන් කිරීම මගේ ආදරේ ඒ ගඟ දිය මත ලෝංකාර වී මා වෙත තමයි වාචකයක එලිපත්ට උඩ විකල්ප සංවාද නැද අපිට ජනතාවක් හැටියට හරි සමාජ ක්‍රියාදරයෙන් හැටියට හරි තර බොහෝතකදී එක පොයින්ට් එකදී මේ පොලිටිකල් ඉන්වෝල්වමන්ට් එකෙන් සමදතාවේ සම්පූර්ණ ගිලිලා යනවා ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ දැන් ඉන්නේ මේ එහෙම අනාත වීමක මොකද දැන් බාරතුන්නේ අපි මේ මහා ලොකුට කියන ප්‍රජාතන්ත්‍රවාදී මේ පරමාධිපත්‍යයේ තියෙන පිස්සුවනේ ඒ තියෙන්නේ අපිට නම් දැන් තේරෙන්නේ සිවිල් ප්‍රොවෙෂන් හැටියට අපි කොහොමද අරගන්න ඩිසිෂන් එකට බලපෑමක් වෙන්නේ කියලා. මොකද එහෙම ඇක්සෙස් එකක් නැහැ. මොනවා කරයිද දන්නේ නැහැ. කරන්න පුළුවන් ඔකියුපයි කරන්න ඕනේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ. ඩිබේට් එක යනකොට යන්න ඕනේ ඔක්කොම ජනතාව. ගිහිල්ලා අපි පාර්ලිමේන්තුවේ පදිංචිමු. එහෙම ඔකියුපේෂන් එකක් නැතුව නම් මං හිතන්නේ මේ රටේ දේශපාලකයෝ ඉගෙන ගනී කියලා කවුද ආවා?
අපි බන්දේසි දීලා දෙනවා ඒගොල්ලෝ කනවා අවියක් නොඋනත් මැදිහත් වීමට සවියක් වීමේ කලාව බෙදුම් නොසෙල බැඳුම් අගයන සහෝදර වැඩබිමකට නව සංස්කෘතික මිනිසුන් සොයා යන අලුත් ගමනක හඳුන් බැඳිමු වියලුණු ලොවක තෙතමනේ බෙදෙන කලාවක නව සංස්කෘතික මිනිසාට පාර දෙන ජාතික ජනබලවේ